හරි. ඔයා ආහාරය කනට ගත්තා. අටේ හපල 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 ගරෙද්දී ඔයා ආහාරේ චූටි චූටි කෑලි වලට කැඩලා යනවා. ඕකට චූටි පුතා මං කියනවා මොකක් කියලාද? යාන්ත්‍රික ජීර්ණයක් කියලා. ඔන්න දැන් තාම ආහාර තියෙන කටේ ඊට පස්සේ කෙල ගුලියත් එක්කලා ගිලලා දානවා. ගිලලා දාපුවාම මෙන්න මෙතන තියෙන පුතේ ග්‍රසනිකාව කියලා එකක්. ඔයාට මතක නම් අපි මෙයාව ගිය සතියේත් කතා කරා. කවුද? ග්‍රසනිකාව. කවුද වැඩිය? ග්‍රසනිකාව. ග්‍රසනිකාවට ආහාර එන. ඇවිල්ලා පැටි මෙන්න මෙතන අපි ජීවිතාවක් වෙන දොර තිබ්බා නේද? අන්නේ දොර වැහිලා තියෙන්නේ. ඒක නිසා පෙන්හාල වලට යන්නේ නැහැ. මේ ආහාරයේ ග්‍රසනිකාව හරහා මෙන්න මේ පැටියට ඇතුල් වෙනවා. මෙන්න මේ පැටියට මම කියන්නේ මෙන්න මේ පැටියට මම කියන්නේ අන්නසෝතය කිය. මොකද අන්න ශ්‍රෝතය කියලා තමයි කියන්නේ. ආ පොයි කෑන ලිය වෙන්නේ නේ. අද නම් බෑන් ටික වද දෙයි වගේ. මේ බෑන් ගිනා මේ. මෙන්න මේකට පුතා මම කියන්නේ අන්න ශ්‍රෝතය කියලා. ආමාශය කියලා එක. හරිද? එහෙනම් ආහාරයේ ග්‍රසනිකාවට ග්‍රසනිකාවේ අන්නස්රෝතයට අන්නස්රෝතේ ආමාශයට ආවා. දැන් ආහාරයේද තියෙන්නේ නෑ නේද? අර කිලක් එකේ විතරලා තියෙන ගුලිය තමයි දැන් තියෙන්නේ. තමයි ආමාශයට විතර එන්නේ. ආමාශය කියන්නේ පුදු ලොකු මල්ලා. මල්ලා. ඒතකොට ඔයා කන කෑම ටික ඔක්කොම ගිහිල්ලා මේ මල්ල ඇතුලේ తాවකාලිකව ගබඩා වෙනවා. හැමදාටම නෙමෙයි. తాවකාලිකව ගබඩා වෙනවා. ඊට පස්සේ මම ඉතුරු ටිකක් අර ඉන්නද මෙන්න මෙහිම තමයි ඉතුරු ටික එන්නේ. හරි? මේ මෙන්න මෙහිම. වැඩේ නෙවෙයිද? තේනවා නේ? එනම් දැන් අර පාක් කරමු. මෙන්න. මන්නේ දරව උපසරණ අපි යන්නේ ඔන්නුම මේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට පුතේ මේකට දැන් ආහාරය ගියා. මේක ඇතුළතදී ආහාරය ගියා. ගියයින් පස්සේ ඔය ආහාරය ඊළඟට චුට්ට 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 මෙන්න මේ පොඩි බටේට එකතු කරනවා. මේ පොඩි බටේට එකතු කරනවා. මේ බටේ තමයි පුතේ මේ හැමතැනම ගිහිලා ඔන්නෝම දිගට එන්න ගන්න. කොහොමම හැමතැනම ගිහිල්ලා. අනේ බඩව. හරි ගියනේ. මම මේක උඩට කරලා නියම් පර පල්ල තියෙන්නේ නේ. සමා වෙන්න. අපි තමක් නෑ උඩට කරලා නේ. මේ පාරක උඩට වඩ බලා ගන්න පුළුවන්. ඔන්නෑ මම ගන්නවා. මෙනි මෙහෙන් ගත්තා නම් ලේසි නේ. මේ තියෙන පාගිනාස් කුහරය. මෙන්න මුඛ කුහරය. මෙන්න කට විතනාව බටේ දෙකට බෙදුනා. ඊට පස්සේ මෙන්න පුතා පල් හැට ආවා. මෙන්න බටේ දෙකටම ආවා. මේ තියෙන්නේ බටේ දෙකටම ඇවිල්ලා ලොකු වෙච්ච එක. අපි ඒක කියමුක් කියලාද? ආමාශය කියලා නේද? ඊට පස්සේ ආමාශයෙන් පස්සේ පදනම් මේක මාර වෙලා දෙන්නේ. මෙන්න ආමාශය දිනනවා. ආමාශයෙන් පස්සේ ඔයාලා මතකද මම මෙන්න මෙහෙම එකක් කියන්නේ. ඔන්නෝ මෙන්දලා. මෙන්න මෙතන ඉවරද? අන්න දැන් නෝ ෂොප් එකට දිනවන. ඒත් පුතාට හරියටම පේන්නේ නැහැ නේ අද දැන් පිට අවුලේ. ඔන්න දැන් පේනවනේ. හරි. ඊට පස්සේ මේ ආමාශයෙන් යන කෑම ටික මගේ පැත්තෝ මෙන්න මේකෙ දිගේ තියෙන
මෙන්න මෙතන මේ හැම තැනකම තියෙන බඩවැල් කිව්වොත් නම් කැතයි අර මෙන්න මෙහෙම බඩවැල් වගේක් තියෙනවා මේවා චූටි බඩවැල් නිසා කුඩා අන්ත කියලා තමයි කියන්නේ එතනින් පස්සේ මේක කෙලවර ගිහිල්ලා පොතේ මෙන්න මෙහෙම එකතු වෙලා යනවා දැන් තේරුණාද යාට දැන් ඔයා කන කෑම ටික ආමාශයට ආවනේ මෙන්න මේ ලොකු මල්ලට ආවනේ ලොකු මල්ලෙන් පස්සේ මොකද කරන්නේ ටික 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 එහා පැත්තට දානවා දාපුවම පුතේ මෙන්න මෙතන චූටි කීනි බඩවැල් වගේක් තියෙනවා කැතයි නී බඩවැල් ඇවිල්ලා අපි ඒවට කියන අන්ත කියලා කුඩා අන්තේ පේනවා නේද මෙන්න බබෝ ආමාශයේ ආමාශය උදදා ගන්න මේ තියෙන ආමාශය මෙන්න මේ ඇතුලේ තියෙන්නේ කුඩා අන්ත්‍ර කියන එක කුඩා අන්ත්‍ර එහෙම නැත්නම් කුඩා බඩවැල් කියලා කියන්නේ එයාම තමයි කුඩා අන්ත්‍ර කුඩා අන්ත්‍ර වර්ගයේ දිගේ 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 කියලා මේ ආහාරයකට වෙනවා මහා අන්ත්‍රය කියන මේ ලොකු බඩවැල් වල මහා අන්ත්‍රය මහා අන්ත්‍රය මෙතට එකතු වෙනවා මහා අන්ත්‍ර එකතු වෙලා එකතු වෙලා අවසානයේ පුතේ මෙන්න මෙතන තියෙන්නේ බුද මාර්ගය කියන එක සහ මෙන්න මේ යකම තියෙන්නේ බුදය කියන එක තේරවද බුද මාර්ගය මේකෙන් බුද මාර්ගය මෙන්න මෙතන තියෙනවා සුදු පැටියෝ බුද්දය කියලා එක මෙතන දිනා මොකක් කියලාද බුදේ කියලා එක යන මාර්ගවදයක් දෙන්නේ සත්‍යයක් කියන්නේ හරි සරි සරි පැටව එන්න මේ අනේ දැන් අද වද දෙනවා කියන්න හරි මේ තියෙන්නේ බුද මාර්ගය මේ තියෙන්නේ බුදය අයමස් සැරයක් මම උඩට යනවා හොඳින් අහගෙන ඉන්න ඕන නැත්නම් ලබුදිය දාන්න ඕනේ නෑ නෙමෙයි උඩට අහගෙන ඉන්නවා මගේ පැටවට සුදු පුතේ මේ තියෙන්නේ කට මේ තියෙන්නේ දිව එතන අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආහාරය අරගෙන හවුවලා අටින් අල්ලා ඔයා දතුත් එක්ක දාලා අමරනවා එතකොට කෙළ ගුලියකුත් එක එකතු වෙලා උන්තම ගුලියක් හැදිලා මේක එනවා සුදා මෙන්න මෙතන තියෙන අන්න ශෝතේ කියන එකද මංජු කඩපොළියේ සෝරි මෙන්න මෙතන තියෙන ග්‍රසනිකාව කියන එකට එනවා මං ඉස්සෙල්ලා කිව්වා නේද ග්‍රසනිකාව කියන එකට එනවා ග්‍රසනිකාවෙන් පස්සේ මෙන්න මේක එන්නේ අන්න ශ්‍රෝතේ කියන එක අන්න ශ්‍රෝතේ කියන එකට
දැන් චුටියෝ දැන් ග්‍රසනිකාවට ආවනේ ආහාර කුලිය ඊට පස්සේ අන්න ශෝතයට ආවනේ අන්න ශෝතයේ දිගේ තමයි ආමාශයට එන්නේ ඒතර මේ කෙල කුලිය මෙතනින් පටන් ගන්න එක කෑම ටික කෙලින්ම ඇවිල්ලා රැකෙන්නේ ආමාශයේ විතර ඒතර ආමාශයේදී කරන්නේ පුතේ එයා ගිලල ගිලල දාන තිබුණ වගේ සරසත ගාල ගිලල දාන ආහාර ටික ගබඩා කරගෙන ඉන්න එක තමයි తాවකාලිකව මේ අම්මෝ හොඳ වෙලාවට පුතේ මියාති වුණේ නැත්තම් මොකෝ වෙන්නේ කියන්නේ ඉස්කෝලේ යන්න ගියාම මං මේ විදිහට උදේට කාලා යන්නේ බෑ නැත්තම් හරි යමාර ඉස්කෝල කැන්ටින්ෙන් කන්න මාරු ඒක නිසා උදේට කනවා එතන මම උදේ සාමාන්‍යයෙන් මම නම් ඒ කියන්නේ මම 6:45ට විතර 11 වසලමඩ පන්ති කරනවා හැම දවසම ඒක නිසා මං ගෙදරින් අඩුමම තරමේ 5:45ටවත් යනවා මට ටිකක් දුර යන්න දිනවා කාර් එකේ ගියත් ගොඩක් දුර යන්න දිනවා 5:45ට විතර යනවා එතකොට 5:45ට කාර් එක කරන්න නැගින්න 5:40 තමයි ඇද ගෙලිය වෙන්නේ විනාඩි 5යි තියෙන්නේ විනාඩි 5ට සටසටසට ගාලා ගිරලා 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 මොනාර තියෙන්නේ කියලා දන්නේ නැහැ ඉක්මනට ගිරලා දාලා මේක ඇතුලේ කෑම ටික ගන්න පුළුවන් ගන්නවා කෑම ටික මේකට දානවා ඊට පස්සේ මේකෙන් තමයි සුදු පුතේ චුට්ට චුට්ට මේකෙන් එළියට දානවා මේකෙන් එළියට දැම්මාම ඒව ගමන් කරන්න මේ කුඩා බඩවැල කියන කොටස ඒක කැතයිනේ කුඩා බඩවැල කියන එක අපි ඒකට කුඩා අන්ත්‍රය කියමු හරි කුඩා අන්ත්‍රය විතර ගමන් කරන්න පුතේ මේ කුඩා අන්ත්‍රය කියන එක මීටර් 6ක් විතර දිග කුඩා දිග බටයක් මේක දිගේ කෑම ටික හිමීට ඉස්සරහට ගමන් කරනවා එතකොට සුදු පුතා ඔය ආහාරයේ ජීර්ණය වෙලා ඒක තියෙන සියලුම පෝෂක පදාර්ථ කොටස් ඔක්කොම ටික කුඩාන්තර මගින් ඇඟට උරා ගන්නවා කුඩාන්තර මගින් මොකද කරන්නේ ඇඟට උරා ගන්නවා ඔයා චිකන් කෑල්ලක් කෑවනම් චිකන් කෑල්ල කියන කූටි ටික ඔක්කොම ඇඟට උරා ගන්නවා ඔයා පාන් කෑල්ලක් කෑවනම් පාන් ගෙඩි පාන් කෑල්ලේ තියෙන පිෂ්ඨයේ ටික ඇඟට උරා ගන්නවා මේ ඇඟට උරා ගන්නවා නේද ඊට පස්සේ තමයි සුදු පුතේ මේ ආහාරය එන්නේ මෙන්න මෙයා ඔහොම කියන්නේ නේද කියන්නේ මෙන්න මෙතන තියෙනවා විශේෂිත එකක් මෙන්න මේ පොඩි පැටියක් වගේ එකක් තියෙනවා මොකද්ද මේකට මම කියන්නේ ඉතින් අපේ විද්‍යාවේ කියන හැමදාම කොල්ලෝ ඩබලන්නපා තුගි උඳුකු පුච්චේ කපනවා කියල අනිවාර්යයෙන් ඇත්තටමයි හොලේ අපි ඉස්සලා විද්‍යාවේ හැමදාම කියනවා කොල්ලෝ ඩබලන්නපා මම උඹගේ උඳුකු පුච්චේ කපනවා උදා මේ මොකද්ද මේ තියෙන්නේ උඳුකු පුච්චේ කියන්නේ උඳුක පුච්චේ උඳුක පුච්චය උඳුක පුච්චය තමයි මේ උඳුක පුච්චේ අපි දැනගෙන කොල්ලෝ දවලන්නකෝ තුගේ උඳුක පුච්ච කපනවා ඉතින් අපිට ආයෙත් දෙකේ ක්‍රියාව කියන්නේ සමමි අනේ උදා මේ අපේ අම්මා මේ උඳුක පුච්චේ කියන කතා කියනවා මේ ඉස්සර මගේ මහා ජරා වෘද්ධක් තිබුණා. අනිත් දැන් නම් හිතන්නවත් බෑ ඒවා කරන්න. ඉස්සර දැනකට ගියාම රැස්වීමකට හරි ගියාම මම අත් දෙක පිටපස්සට කරගෙන ඉන්නවා. ඊළඟ මොහොතේදී අතගත්ත උඩා කෑවා. අනේ සුදු පුතා මේ දැන් නම් නෑ හොඳේ. ඒ බලන්න දැන් කවුලත් නෑ හොඳේ. ඉස්සර මට මේව මොරමර ගාලා කන්න පුළුවන් අනේ. ඔයාට කන්න පුළුවන්. ඔව් මම දන්නවා. අපි පන්තියේ තියෙන හැම කන්න පුළුවන්. දැන් නම් හිතන්නවත් බෑ. තරමයි මෙහෙම මෙහෙම නියුත් වෙන්නේ නැහැ ඉස්සර. ඇයි? දාගත්ත කෑව. ඉතින් අපි අම්මා මාව බය කරනවා නමයි. කොල්ලෝ නියපොතු කන්නේපා තුගේ උඳුකු පුච්චේ කීලේ දරේවි. එතන අපි අම්මා හිතාන අපි අම්මා රවට්ටන්නේ කිව්වත් දන්නේ නැහැ හිතානේ මෙහෙම දන්නේ නැහැ. අපි අම්මා හිතාන ඉතියේ මේ උඳුකු පුච්චේ තියෙන්නේ මොනා කරන්නේ කියලා. මම කන්න නියපොතු ටික ගබඩා කරන්න කියලා. මම බත් එක්ක ගල් කෑවොත් ගල් ගිල උඳුකු පුච්චේ ඉරේනවා කියලා තමයි අපි අම්මා හිතානේ. ඊම තමයි මට කිව්වේ. මම පොඩි කාලේ ඉඳලා හිටියේ නියමතු කවම් කියන උඳුක පුච්චි කරේනවා. ඕකටම බයයි පුතා. මම නියමතු කන එක ටික 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 නතර වුණා. බලලා ආවම. හැබැයි මේ උඳුක පුච්චි කියන්නේ නම් එහෙම එකක් නෙමෙයි පුතා. මේ උඳුක පුච්චි කියන්නේ අපේ දීහෙට අනවශ්‍ය විවයක්. මේකෙන් කිසිම කාර්යයක් කරන්නේ නැහැ. හැබැයි සමහරක් අයගේ වැඩේ තියෙන්නේ ටික දවසක් යනකොට මේ උඳුක පුච්චි ඇතුළත බැක්ටීරියා කියලා ආසාදනය වෙලා අනේ මං ගහලා ලස්සන වීඩියෝ එකක් තියෙනවා චුතිය. එන්න ගන්න පුළුවන් මේ උඳු පුච්ච අයින් කරන සැක්කමක් කියන. වෙන කක්කේ බය වෙයි දන්නේ නැහැ. හරි හරි අපි එන විදියට බලමු නේද? මේ
උඳුරු පුච්චේ ගිහින බැක්ටීරියා වලින් ආසාදනය කරන සරව දිරෙන්න ගන්න. ඊට පස්සේ අර අම්මෝ ඉන්න බරුව කියලා කෑ ගහන්න ගන්න. ඉතින් දොස්තර මහත්තයා ගාවට ගියාම ඉස්සලාම් බෙහෙත් එක දෙනවා බැක්ටීරියාව මරන්න. හරියන්නේ නැහැ බැක්ටීරියා මැරෙන්නේ නැහැ වැඩේ ගොඩ යන්නේ නැත්තම්. දොස්තර මහත්තයා කරන්නේ සිග්නටි කරා පොඩි කට් එකක් දැම්මා. චුට්ටක් කැපුවා. චුට්ටක් කැපුවා. ඇඩ් කරා. න්‍යාමරගෙන අපල විසික් කළා දාලා මෙතන මහල දාන එක. උඳු පුච්චි වත්න සැක්කම් කරනවා. මේ මන් දන්නවා මේ පන්ති අතරේ ඕන තරම් ඉන්නවා. උඳු පුච්චි නැති බබාල. බලන්න උඳු පුච්චි නැති බබාල අත උස්සන්න. උඳු පුච්චි නැති බබාල අත උස්සන්න බලන්න. ආරෙ ඉන්නේ නැහැ. ඒකෝනෝගේ උඳු පුච්චි කවර. ටික අවුලක් තියෙනවා. අපිට මොකටද? අපිට උඳු පුච්චි නැති වැඩක් නැහැ. අපි උඳු පුච්චි කැපුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් උඳු පුච්චි කැපුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අනවශ්‍ය විදියට. ඒ වගේ අනවශ්‍ය විවෘතේ පරම්පරාවෙන් පරම්පරාවට යනකොට ෂෙය වෙලා යනවා අයින් වෙලා යනවා තව පරම්පරා 10ක් 12ක් යනකොට අවුරුදු 100ක් 200ක් යනකොට වැඩ නැහැ ඒ සමහර විට පොතේ මේ උඳුපු කුච්චිය කියලා ව්‍යුහයක් තියෙන්නේ නැති වෙයි උඳුපු කුච්චිය කියලා ව්‍යුහයක් තියෙන්නේ නැති වෙයි ඔයා දන්නවනේ ඒව අපිට නැට්ටක් තිබුණා නේද නැට්ටක් තිබුණා නේද ආ නැට්ටක් තියෙන බබලා තුසන්න නැට තියෙනවද අනේ අට උසන්නේ නැට තියෙනවද බබාලා මල්ෂි බබාට නැට්ටක් තියෙනවද මල්ෂි බබාට නැට්ටක් තියෙනවා කියලා අත උසගෙන ඉන්නවා දිමත්තක් තියෙනවා මම දන්නේ නැව නැට්ටක් තියෙනවා මේ ඔයාට නම් දැන් මම දන්නා නැට්ටක් නැහැ කියලා හැබැයි ඔයාට නැට්ටක් තිබුණේ නැහැ තිබුණානේ කොහෙද තිබුණේ ඔව් අපේ පරම් මේ අතීත මුතුන් මිත්තොන්ට නැට්ටක් තිබුණා කාලයක් එක්කලා පුතේ අපි නැට්ට නැති වෙලා තියෙන්නේ. ඕන්නම් දැන් අත දාන්න එපා. දැන් අත දාවොත් කැතයිනේ. අම්මා කිනා වෙනවා. ඉත දැන් අත දාන්න එපා. පස්සේ විලාමක හිමීට අත දාලා බලන්න. ඔයාගේ නැට්ට වැටිච්ච දැන හරි සූක්කයකට තියෙනවා. මේ අහන්නකො ඔයාගේ කොඳු නාරකයේ යටමාරියේ මෙන්න මෙහෙම කශේල්කා තුනක් එකට හා වෙලා මෙන්න මෙහෙම ව්‍යුහයක් තියෙනවා. අපි ලොකු නම් න්යා ගැන කතා කරමුද? අනිත් කෂේරු පාර කොඳු යට ටික වෙන වෙනම තියෙනවා. මම වල කොඳු යට පෙළක් ඊසරිය වෙනුවත් එක. කොඳු යට පෙළ වෙන වෙනම තියෙනවා. කෂේරුකා වෙන වෙනම තියෙනවා. හැබැයි දුප්ටි මේ තුන විතර එකට හා වෙලා තියෙනවා. එච්චරමයි මෙතන ඉන්නේ ඇත්තක් ඉස්සර දෙවිලා දිනවා හොඳේ. හොඳ වෙලාවට මේක නැත්තු වෙයි කියන්නේ. කොල්ලෝනේ නැට්ටක් තියුණා නම් ඒක කොහොමයි කරිසවන් දින කියන්නේ. ඈ කරිසවන් දින කොහොමද? මතකද ආමාශයට ආවා ඊට පස්සේ මේකින් චුට්ට 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 එළියට දැම්මා කුඩාන්ත්‍රයේ විතර ආහාරය ගියා ගිහිල්ලා මහාන්ත්‍රයේ විතර ආහාරය දැන් ඉන්නවා දැන් සුදු පුතේ ආහාරය කියන්නේ මොකද දන්නවද මෙන්න මෙතෙන්ට ආවම මේක මොන වගේද කියලා මම ඔයාලට කියන්න ඒක මොන වගේද කියලා ඔයාලට කියන්න ඒක මෙන්න කුඩා බඩවැල් හරහා මෙන්න මෙතේ එනකොට ඔයා ආව කෑම ටික කහපාට වෙලා තියෙනවා. පිස්තරණක වගේ දේවල් එක්ක කහපාට වෙලා තියෙනවා. ඒක වීදුරුවකට දාන්න පුළුවන් කහපාට ද්‍රවයක්. දැන් හිතන්න මං චොරිත චුතුගාල වීදුරුවක් කරන්න. කහපාට ද්‍රවයක් තියෙනවා. අම්මෝ. කාද? අන්න හිමිකක් වෙලා තියෙනවා. මෙන්න මෙතෙන් දෙනකොට පියරිය කහපාටයි ගන්ධස්සාරෙවේ. ඉන්න හම්බේ. හරිද? ඒ පියරිය තමයි ටික 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 මැටි ගොඩක් වගේ වෙනවා මැටි මොන වගේද අල්ලගුවාම
මතක් කරලා බලන්න කන්න එහෙම වෙනවා ඝනේකුත් නෙමෙයි නෑ ඝනයන් පෑන ඝනයන් වතුර කියන්නේ ද්‍රවයක් අර ඝනේකුත් නෙමෙයි ද්‍රවයකුත් නෙමෙයි නිකන් මිදි මිදි වගේ තියෙන්නේ අන්න හරි අන්න ඊට අපි කියන අර්ධ ඝනයක් මෙන්න මේක දෙකේ පුතේ අර්ධ ඝනය ඇවිල්ලා ඉස්සරහට ගමන් කරනවා හැබැයි මෙතනින් එළියට යන්නේ නෑ මොලේ මෙතන පොඩි දොරක් තියෙනවා ඒකෙන් ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මේකේ ඇතුලේ මේ මෙන්න මේකේ ඇතුලේ ඔයා ඔය කියන කහපාට අර ගඳ ගන්න එක මේකේ ඇතුලේ පිරෙන්නට ගන්නවා ඔක පිරලා 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 ස්ටොක් එක වැඩි වුණාම ඔයාට වණේඩියක් යනවා අම්මෝ ඉන්න බැරු ඉක්මනට ටොයිලට් එකට යන්න ඕ කියලා වණේඩියක් යනවා ඔයා කරන්නේ අම්මේ කක්ක බරයි කියලා කෙලින්ම ටොයිලට් එකට දුවනවා තමන් විදිහට කක්ක කරන බබාලා ඉන්නවා උසන්න කෙලින්ම විදුලට දුවනවා මම දන්නේ නැහැ මගේ ඉන්න ගයි ඉන්න දන්නේ නැහැ කිමත් එහෙමද නෑ නේද නෑ කෙලින්ම ටොයිලට් එකට ගියා ඉඳගත්තයින් පස්සේ මේක ඇතුලේ තියෙන නික හම්බෝ යගු 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 ඔක්කොම ඩිඩ කිස් කරලා වඩත් අත ගාගෙන අම්මෝ සනීපේ ටොයිලට් එකෙන් එළියට එනවා ඉතුරු යා කන කෑම ටික ඉවර වෙන්නේ චුරියෝ වෙන්න පිට පැහැදිලිද බොඩි වැඩක් කියලා නැහැ. පොඩි අවුලක් කියලා නැහැ. ඔයාට මම කියන මේ කතාව වරුවත් නා. ඔයාලගේ අම්මගේ ගහන්න ඕනේ. ඔනා පන්ති වල ඉති ගමන ආනා තිරංගස අම්මේ මෙන්න මේම කැත කතාවක් කිව්වා. මේක ඇත්තද කියලා අහන්න ඕනේ. හරි. මේ සමහර දවස් වලට සුදු ඔය දවස් දෙක තුනකින් ටොයිලට් ගියේ නැතුවම මොකෝ වෙන්නේ? මේක ඇතුලේ ස්ටොක් එක වැඩි වෙනවා. ඒක වෙනම කතාවක්. ස්ටොක් එක වැඩි වෙනවා. ඊට පස්සේ පුතේ මේ මහාන්තරේ නිකන් ඉන්නවද? නෑ මහාන්තරේ කරන්නේ පුතේ අරවගේ දින ඔක්කොම ජලය ටික උරා ගන්නවා. ජලය ටික උරා ගන්නවා. එතකොට පුතේ මේක ඇතුලේ ඒවා ටික අර්ධ ගණනෙ නෙමෙයි ළමයි ගල් ගෙඩි වගේ වේවි. දවස් දෙක තුනකින් ටොයිලට් ගියේ නැත්නම් පුතේ මේ වගේ ඇතුලේ තියෙන වතුර ටික ඔක්කොම මොකද වෙන්නේ? ඇඟට උරා ගන්නවා. එතකොට ඒක ඇතුලේ වතුර නෑ. හරි නිකන් ගල් ගෙඩි වගේ. පුතේ පිට කරගන්න ලේසි අප්පෝ පිට කරගන්න වෙන මාරු වෙනේ උඩ පණින්න වෙනවා බල්ටි ගන්න අඩි ගන්න හොවට් එක ඉස්සරහගෙන ඉම හින්ද වැඩ ගොඩක් කරලා ආවේ කියලා නේද දන්නේ ඔව් එහෙම තමයි කියලා දාගන්න බැරුව ගියම ඔයා මොකද කරන්නේ අම්මේ කියලා කෑ ගහන ඉබද අම්ම ඇවිල්ලා පුරි සබන් කූරක් අරගෙන පොෂපතිංග සබන් ගන්නවා නේද ඇතුලේ නේ ඔරු කියන්නේ අනිවාර්යෙන් කරමු මම මේ කියන කතාව වරුවන්නම් මොනවාද මේ අම්මගෙන් අහන්න ඕන අම්මි පස්සේ පැත්තේ සබන් ගෑවලු මගේ චූටි කාලේ කියලා සමහර බබාලට දැන්ටත් ගන්නවා ඔව් අනේ මේ කාටරි පුතේ මේ මල පහ කරගන්න අමාරු විදිහට අපි කියන්නේ මල බද්දේ මොනවා මල බද්දේ එතකොට ඒගොල්ලොන්ට මල පහ පිට කරගන්න අමාරුයි මලබද්ධයට ප්‍රධාන හේතුව තමයි ආ වතුර පානය කරන්න කියන්නේ. අර එතකොට මේ මහාන්තරයෙන් අර ගොඩක් ජලය අවශෝෂණය කරනවාම ඇඟට මදින්ද ජලය අවශෝෂණය කරනවා පිට කරන්න බැරි වෙනවා. ඔයාලට ගොඩක් මලබද්ධය තියෙනවා නම් කක්ක දාන්නම වරුණම් මහාම වතුර පානය කරන්න වැඩිපුරක්. එහෙනම් මම කියන්නේ වැඩිපුරක් එක්කලා වතුර පානය කරන්න සහ කෙටි සයිඩ් ආහාර ගත්තාම පුරුස්තර යනවා. ඒකයි. නේද? හප්පු දැන් කතාව මතකද දැන් කතාව මතකද අපි ටෙස්ට් එකට යන්නත් ඕන අනේ දැන් චූටි වෙලාවක් තියෙන්නේ වීඩියෝ වෙන්නත් ඕන වැඩ ගොඩක් ඕන ඒක නිසා හොඳට ඕන තව එකපාරක් කියන චූටි වැඩියෝ අහගෙන ඉන්න ඊට පස්සේ අපි පොතේ ලියාගෙන ඉක්මනට දුවනවා වීඩියෝ එකට ජෝර්දානෙට මම ඔයාලා එක්කගෙන යනවා කිව්වා ජෝර්දානෙට එක්ක යන්න දුන්නු කුච්චි එක පන්න එක යන්න කැමති එකද ඔන්න එකද දෙකද කියලා කියන්න ඕන හොඳේ ජෝර්දානට එක්කගෙන යන්නද උඩුක පුච්චේ කපන්න එක්කයි යන්න ජෝර්දාන යනවා උඩුක පුච්චේ කපනවා ජෝර්දාන යනවා උඩුක පුච්චේ කපනවා අනේ එක තමාදෙට කියන්නේ වන්නේ කොයි දෙකයි කරන්න දෙන්නේ හොඳේ දෙකම දෙකම බෑසුදු පොඩි වෙලාවයි තියෙන්නේ. එකද දෙකද? ඡන්ද දෙන්න. ඡන්දද? ජෝර්දාන එකයි යන්නද?
දෙවෙනි එක ඔපරේෂන් එක ඉස්ලාම් එක ජෝර් දාන්න. මේ මට ඡන්ද ගණන් කරගන්න බෑ සුදු. සමහර අය කී දෙනා සමහර අය දෙකයි දෙනවා. සමහර අය එකකම දෙක දානවා. දෙකම කියලා තේවලු. අනේ එහෙම බෑ ඒක. හොඳේ නෝනට පොල්ලද. මේ අන්දේ දෙකකින් එකයි. කැමති වරයක් ඉල්ලව දරුවෝ. ඔපරේෂන් එකක් පෙන්වන්න කියලාද මේ කියන්නේ? ඔයා බය වෙනවනේ ඔපරේෂන් පෙන්වුවා. හරි. තාජිත් එකකින් තව ඡන්දයක් තියලා අපි තීරණය කරමු. උණ්ඩු පුච්ච කපන්න එක යනවාද කොල්ලෝ උණ්ඩු පුච්ච කපන්න එක යනවාද ජෝර්දාන එක යනවාද කියලා. මේ තව එකම එක පාරක් අහගෙන ඉන්නවා නැත්තම් එයි නැත්තම් වැඩි අවුල යනවා චුටියෝ නැත්තම් වැඩි අවුල යනවා අහගෙන අනේ මේ මං chat box එක පොඩ්ඩක් එකට වහලා දාන්න no one can chat තයලින් කියලා ද්‍රව්‍යයක් තියෙනවා හොඳේ. තයලින් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. ඔයා කන පිෂ්ඨයේ ටික. ඔයා කන පිෂ්ඨයේ ටික. පිටි ටික මේ තයලින් මගින් ග්ලූකෝස් බවට පරිවර්තනය කරනවා. ග්ලූකෝස්. මම අකුරු දෙකයි එකම නැහැ. පිෂ්ඨය මොනවා බවට පරිවර්තනය කරන්නේ පුතේ? පිෂ්ඨය මොනවා බවට පත් කරන්නේ? ග්ලූකෝස්. අපි මෝල්ටෝස් කරා මම ග්ලූකෝස් නේ මෝල්ටෝස් කියලා කියන මෝල්ටෝස් බවට පරිවර්තනය කරනවා පිෂ්ඨය ටික මොනවද කරන්නේ මෝල්ටෝස් බවට පරිවර්තනය කරනවා පිෂ්ඨය ටික මොනවද පත් කරන්නේ මෝල්ටෝස් බවට උදා මෝල්ටෝස් කාලා තියෙන්නේ අනේ නිෂ්ඨ මෝල්ට් වල තියෙන්නේ මෝල්ට් අනේ ඔක ඇනියෝ කරන්නේ නැසයි ඔයා හාල් ටිකක් කරා හතර දාගෙන හපහපා ඉන්නකෝ ඉන්නකොට පුතේ කියලාවල තියෙන ටයලින් ටිකෙන් මේ පිෂ්ඨය ටික මෝල්ටෝස් බවට පරිවර්තනය කරන නිසා ටික වෙලාවක් ඇදි දැන්ම වැඩලා හවෙනවා ඔය හාල් ටික. ඔන්න මම දැන් එපා කඩියකින් සුදු පාලා සුදු ආලියක් අරගෙන හොඳට හොදලා කටේ දාන හපහපායින්නේ දිලින්න ඔට්ටුනේ. ටික වෙලාවක් ඇදි හාල් ටික පැනීම පැනදස් වෙනවා. මේ පිෂ්ඨේ ටික මොනවට පරිවර්තනය වෙනද? මෝල්ටෝස් බවට පරිවර්තනය වෙන නිසා. ඔන්න මෝල්ටෝස් බවට පරිවර්තනය වෙලා අන්න සෝදී ග්‍රසනිකාවට ආවා. ගසනිකාවෙන් පස්සේ මේක කිලින් යනවා ආමාශයේ විතර. ආමාශයේ විතර මේ ආහාරය තාවකාලිකව ගබඩා කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේ ආහාරය කුඩා අන්ත්‍රයේ වෙතට ගිහිලා දානවා. කුඩා අන්ත්‍රයේ වෙතදී පුතේ මේ ආහාරයේ තියෙන සියලුම පෝෂක පදාර්ථ ඇඟට උරා ගන්නවා. අවසානයේදී පෝෂක පදාර්ථ රහිත මෙන්න මෙතෙන්ට පෝෂක පදාර්ථ රහිත කහපාඩ ගලියක් මෙන්න මෙතෙන් දෙනවා මහාන්ත්‍රයේ විතර එනවා මහාන්ත්‍රයේ කරන්නේ පුතේ ඔය ආහාරයේ තියෙන ජලය උරා ගන්න එක ජලයේ ටික උරාගෙන අර්ධ ඝන තත්ත්වයේ වූ මල ද්‍රව්‍ය අසූචි ද්‍රව්‍ය කප්ප ද්‍රව්‍ය මේක ඇතුලේ ගබඩා කරනවා ඊට පස්සේ ස්ටොක් එක වැඩි වෙනවා මෙයා ගන්න එළියට දාලා දානවා ආදෝ
මංගලින් එන්නන්න නේ එන්නන්න නෙමෙයි අපි නෝට් එක ලියරේ මේ පෙන්නන්නම පෙන්නන්න ඉස්සර නෝට් එක ලියමු මොකද දන්නවද මම මේ වතින් අල්ලපුවාම අය මාසරයක් මට වැඩක් කරන්න අමාරුයි මෙන්න පැටියෝ ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය අපි කියෝගෙන යනවා හොඳේ ඇට්ටෝ ඔන්න අපි කියෝගෙන යනවා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය චුටි පුතා ආහාරයේ නැත්තම් මේ ස්ථාන දෙන එක විතරක් පැට්ටෝ ඔයා ලියා ගන්න ඔයාගේ ලියන පොතේ ඔයාගේ ලියන පොතේ හරි කොලේක හරි මේක ලියා ගන්න අම්මට කියලා හෙට ටියුට් එක ෆිල් කරගන්න ගෲප් එකට දාලා තියෙන මන් දෙවෙනි වතාවටත් හොනේ හරි යොදා ගන්න රතවාහනයේ ක්‍රියා කිරීමට ඉන්ධන අවශ්‍ය සියම අපේ දේහය වැඩ කරන්න ශක්තිය උමනා කරනවා එම ශක්තිය නිපදීමට වාහනයක නම් පෙට්‍රල් ඩීසල් වගේ දේවල් ගන්නවා මම මේක ගිය සතියේ ගොඩාක් කියලා දුන්නා ඉස්සෙම අපේ ශක්තිය නිපදීමට දා ගන්න ඉන්ධන ප්‍රභවය වන්නේ ආහාරය ආහාර වේ මේ පුතේ මෙන්න මේක තනිරකින් කපලා දාන්න මේ අනවශ්‍ය දෙයක් මෙතන print වෙලා තියෙන ආහාර වේ හොඳද ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන් දෙකයි මොනවාද හා ප්‍රධාන කාර්යයන් දෙක එකක් ආහාරයේ ජීර්ණය කරන එක අනිත් එක ජීර්ණය කරපු ආහාරයේ තියෙන පෝෂක ඇඟට උරා ගන්න එක ලියන පුතේ පළවෙනි එක ආහාරයේ ජීර්ණය කිරීම මේකෙන් චුට්ටක් අනේ බැදී ලියන්නේ හොඳ පුතානි ආහාරයේ ජීර්ණය කිරීම ආහාරයේ ජීර්ණය කිරීම දෙවෙනි එක ජීර්ණය කළ ආහාර ආහාරයේ පෝෂක ජීර්ණය කළ ආහාරයේ පෝෂක ජීර්ණය කළ ආහාරයේ පෝෂක පෝෂක උරා ගැනීම පෝෂක උරා ගැනීම පහත දැක්වෙන ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් හඳුනා ගන්න මෙන්න සුදු පුතා තියෙනවා එන්නේ මේක අපිට ඌමනා දේවල් ටික විතරයි අපි ලකුණු කරන්නේ මෙන්න මෙතන ලකුණු කරන්න මුඛ කුහරය කියලා හා මුඛ කුහරය මෙන්න මුඛ කුහරය මෙන්න මේකට අපි කියන්නේ ග්‍රසනිකාව කියලා ග්‍රස නිකාව මෙන්න මේකට අර දිග බටේට මං කිව්වේ අන්න ශ්‍රෝතය කියලා අන්න ශ්‍රෝතය කියලා අන්න ශ්‍රෝතය කියලා හරිද අන්න ශ්‍රෝතය කියලා මෙන්න මේ මල්ලට මං කියන්නේ ආමාශය කියලා ආමාශය කියලා හොඳද පුතේ මේ උඩින් දින මෙන්න මෙයා කවුද මට කියන්න නම් බැරුව කියන්නේ ඔයා කුකුල්ලුන් ගිහම රස කර කර කන එකක් මෙන්න මේකට ළමයි දුමුරුම දුමුරු පාට අර කුකුල් මස් එක්කලා තියෙන හයිය නැති ඒවා මේකට මං පීකුදු කියලා කට්ටිය කියන්නේ මේකට මං කියන්නේ අක්මාව කියලා මොකද චෝටිය අක්මාව කියලා තමයි කියන්නේ ලොකු කාර්යයන් ගොඩක් වෙනවා මේ පොඩි එක තියෙනව නේද මෙන්න මේකට මං කියන්නේ පිත්තාශය කියලා
මොකක් කියලා කිව්වොත් පුතේ පිත්තාශය කියලා කියන්නේ. මෙන්න මෙතන නියර එකද. එයා ගැන විතරයි මම කියලා දෙන්නේ. මෙයා කොළම කොළ පාටයි. අනේ ලියන්නකො කොළ පාටයි කියලා. කොළ පාටයි කියලා ලියන්න. පිත්තාශය. මේ අක්මාව මෙන්න පැත්ත පිත්තාශය. හරිද? මෙන්න අනිත් ටික මේ ටික නම් ඔයා හොඳට දන්නවා නේද? මේ තියෙන්නේ කුඩාන්ත්‍රය කුඩා බඩවැල් කියන එක කුඩා අන්ත්‍රය මෙන්න මේ ලොකුවට තියෙන එක මහාන්ත්‍රය මහා අනේ මං මවුස් එකේ ලියන්නේ පුතේ ඒක කැට වෙනවා හොඳට ඕම ගණන් ගන්න එපා මහා අන්ත්‍රය මහා අන්ත්‍රය පුතා ඔයාලට ටියුට් එක නැත්තම් කමක් නැහැ මේ ටික ලියා ගන්න කොලේක අදින්න ඕනේ පුතේ මෙන්න මෙයා අර සයිඩ් එකේ ඉන්න පොඩි කෑල්ල අපි විද්‍යාසය කියලා අපි ඉතින් කපනවා කියලා මොකද්ද උණ්ඩුක පුච්චය මාර්ගය මෙන්න කක් අපිට වෙන දැන මේකට මම කියන්නේ බුදය කියලා. ප්‍රධානා මේ කොතනද තියෙන්නේ කියලා නේද? ආයෙත් දැන් නැතු බුදය. බුද මාර්ගය බුදය. හරි. අපි වීඩියෝ එකකට යන්නයි සූදානම හද වීඩියෝ එකට යන්න හොඳයි හද කියන්නෝ ෆිට් එකක් දෙන්න හද කියලා ෆිට් එකක් දෙන්න ෆිට් එකක් දෙන්න ආ හරි අපි යන්න එයා කැමති නම් අපි යමු මෙන්නේ පත්‍රය දෙන්න බැට්ටෝ සදපතේ මෙන්න මෙයා ගාවට පොඩ්ඩක් එන්නකෝ මාත් එක්ක. හා ඔයා දන්නවද කියලා කියන්න මෙයා. ඔයා මෙයාව දන්නවද? දන්නව නේද? හා එහෙනම් මට කොටස් ටික කියන්න. අපි යට ඉඳලා කියන්නේ යන්න. ඔන්න මම ඊතරේ දාදි හයියෙන් කියන්න ඕන. මේ කවුද? ඇන්සර් ද? මේ කවුද? මේ බුද මාර්ගයේද බුදේද? බුදේ නේද? මේ තියෙන්නේ කේ මාර්ගය බුද මාර්ගය මේ තියෙන්නේ මහාන්තය මෙන්න මේ මේ ඇතුලේ තියෙන චූටි චූටි බඩවැල් සෙට් එක මොකක්ද කුඩාන්තය මෙන්න මේ කී අස්සේ කීදව මේ විද්‍යාවද කියලා කියා හවුද උණ්ඩුක පුච්චේ උණ්ඩුක පුච්චේ ඊට පස්සේ මෙන්න මෙතන මේ ලොකුවට නම් තියෙන්නේ අක්මාව නේද පීකුදු කියලා කියන්නේ ඔව් මෙන්න මෙතන තියෙන්නේ අර ආහාර තාවකාලික ගබඩා කරගන්න ආමාශය. මේ මේකත් එක්කලා චූටි පිත්තාශය කියලා එකක් තිබ්බ මතකද? මෙන්න මෙයා අර කොළ පාටට තියනවා කියම මෙන්න මෙතන තියෙන එක. ඒක නම් මේකේ ඇතුලේ තියෙන පේන්නේ. තව මෙන්න මෙයාගේ ඔයා නම නම් දන්නවා. මෙන්න මෙයා. මෙන්න මේ රදපාටේ කියන කවුරුන්ද? අන්න ශ්‍රෝතය නේද? මේක කට දිහා එකක් දාලා නෑ යන්නේ.
මේ තියෙන කට 30 එක. මෙන්න. ඔන්න ඔයාගේ ඔය කතා කරපු ඔක්කොම චූටියෝ තියෙනවා. හොඳද? මෙන්න පුතාගේ මම පොරොන්දු වුණා. වීඩියෝ එකට යන්න යන්න. විනාඩියක් දෙන්න පැටිය මට ගන්නසම් අනේ ඒ නෑ ඈ ගණන් ගත්තා. හැබැයි ඔන්න ඉතින් බය වෙන්න තහනම් හොඳේ. අර්ජිත දසකෙම ඩොක්ටර්ස් බය වෙන්නේ නැහැ. චුටි කට අවුට් එකට තමයි මම උගන්වන්නේ. එතකොට ඒගොල්ලන්ට මේක ඕනමයි. ඒකයි මම මේක පෙන්වන්නේ. ඔන්න ඉතින් බය වෙන්න බෑ. බය හිතනවා නම් අහක් බලා ගන්න. Hello, I'm Carl Moe Jr. and I'm going to walk you through a local anesthesia. මෙන්න පුතේ. ඒ විදිහට හපාය කැපීමකින් තොරව ඇතුල් කරන්නේ මේ පොඩි කැමර එකක් ඇතුල් කරන්නේ පුතා මේ කැමර එකෙන් පේන එක තමයි මෙන්න මෙතන තියෙන්නේ මේ බලන්නකො මෙන්න සයිඩ් එකෙන් තියෙන්නේ මෙන්න මෙයා හොඳට බලන්න ඔන්න කැමර එකෙන් පේන එක තමයි ඔය තියෙන්නේ ඔයාගේ දේහය ඇතුළත මාරකි උඳුකු පුච්චේ තමයි සුද්ධ වෙන්න මෙතන පැත්තකින් ඉදිමිලා තියෙන මේ උඳුකු පුච්චේ කියන එක චූටි ව්‍යුහයක් නමුත් පුතේ බෙදල් මෙයාගේ බැක්ටීරියා ආසාදනය වෙලා මෙන්න මේ උඳුකු පුච්චේ ඉදිමිලා තියෙන පේනවද එතකොට අපිට සිද්ධ වෙනවා මෙයාව සැක්කමක් ආධාරයෙන් ඉවත් කරන්න පේනවද සජිත් දවසකින් පුතාලට මේවා අනිවාර්යෙන් උමනා වෙනවා ඒ නිසා හොඳින් බලාගෙන ඉන්න වයි වෙනවද මම යවන්න ඕනද මම යවන්න ඕනද වයි වෙනවද මෙන්න මෙයාව පුතේ කීට් එකෙන් තමයි කපන්නේ හපලා ඉවත් කරලා ඔය සරව පිරිච්ච මෙයාව අන්න මල්ලක දාලා උඩු කුච්චේ එළියට ගන්න දැක්කද ඊට පස්සේ
ඉකෝන්නේ. එතකොට ඔයා බය වෙයිද දන්නේ නැහැ. හැබැයි පුතා නෑ. ඊළඟ ටිකක් දෙන්න නම් ඉච්චර දෙයක් වෙන්න බැරි නේ. පුතා ප්‍රශ්නේ කර තියෙන්නේ අර සරවනේ තිබුණේ. ඒ සරව දැන් මේ වෙනකොට ඔයාගේ ඔයාගේ නෙමෙයි මේ මෙයාගේ උදර කුහරයේ පෙරිලා තියෙන්නේ. මෙන්න මේ ඒ ටික ඉවත් කරන්න ඕන. මේ බලන්න ඒ පිරිච්ච ටික මෙන්න මෙයා මෙතනින් ඉවත් කරන හැටි චුටි බටයක් දාලා අන්න අර සරවති පැත්තට තිබිච්ච ටික මෙන්න ඉවත් කරලා ගන්න නේ අර කපද්දි ඉවත් වෙන සරව ටික ගන්න. එතකොට මේක නැවත වාරයස ඒ ලයින් වතුර දාලා හොඳට හොදන්න වෙනවා. නැත්නම් මේ කුක්කලයට ලොකු අකරතැබ්බෙකට මූණ දෙන්න වෙන නිසා අම්මෝ ඇති පැටිය ඇති බය බය ඉන්න. දැන් තියනවාද පෑන් දෙකක් වැඩියා අම්මු වෙන උලෙකදී පෑන් එක දැන් හරි යස් ඊටත් පස්සේ මම මගේ ඊළඟ පොරොන්දු වලටත් යන්න නැත්තම් පොරොන්දු කඩ කරපු කෙනෙක් ඒ තමයි මේ මෙන්න මේ කම්පුතේ මේ ඔයාට ආහාර ජීර්ණ පද්ධතියක් වෙනවා ඇත්ත නැත්ද කියලා කවුරු බය වෙන්නත් එපා සහ මෙන්න මේක නම් මම ඉච්චර අතක් කරන්නවත් අකමැති දෙයක් මං කරපු එක්තරාම මෝඩ වැඩක් තමයි මේක කියන්නත් අවුල් මං හරිම අකමැති දෙයක් උදේ නමුත් මේක ප්‍රසිද්ධ මාධ්‍ය කියන එකක් තව නමුත් මේක මට එහෙම සිද්ධ වෙච්ච සිද්ධියක් මම මේ මට වමනා වුණා ළමයි උගන්නන්න ආහාර ජීර්ණ පද්ධතියක් ගන්න ඊට පස්සේ මම මේ එක්තරා ස්ථානයකට ගියා ගමෙන් ඝාතනය කරන ස්ථානයකට ගියා එතනදී ගිහිල්ලා ළමයි මේ ආහාර ජීර්ණ පද්ධතියක් ගන්න හදවතින් ඒක ගොඩාක් ලොකුයි පුතේ ගමේපු ආහාර ජීර්ණ පද්ධතිය මහා ගොඩක් ලොකුයි ඒක නිසා මට යාව අරගෙන ඉන්න බැරුව ගියා ඒක නිසා මම යාගේ කොටස් කිහිපයක් අරගෙන ආවා මේ තියෙන්නේ මගේ පුතේ ගවයෙකුගේ මහාන්තර කොටසක් මේ මම ඒක මෙවෙන් කරගත්තේ මට ඕන දැනි මෙවෙන් කරගත්තේ මේ තියෙන්නේ කුඩාන්තේ කුඩාන්තේ ගිහිල්ලා මහාන්තරයත් එක්කලා සම්බන්ධ වෙනවා මේ තියෙන්නේ පුතේ මහාන්තර කොටසක් මේ තියෙන්නේ කුඩාන්තර කොටසක් හරිද ඒ වගේම මට එයාගේ සම්පූර්ණ ආමාශයේ ගලවගෙන ඉන්න බැරි නිසා පුතේ මම එයාගේ ආමාශයෙන් කොටස් කිහිපයක් කපාගෙන ආවා මේ තියෙන්නේ එයාගේ ආමාශයේ තිබිච්ච කොටස. ලොකු මේ ඌවල තියෙන මේ ආමාශයේ පවතින කුඩා කොටසක් තමයි පුතේ මේ තියෙන්නේ. මේ ආමාශයේ කොටස මම කොටස් කීපයක් මේ ආමාශයේ වින් කරගෙන ආවා. මේ ආමාශයේ වින් කරගෙන ආවා. මේ තියෙන්නේ පුතේ ඒ ආමාශයෙන් වින් කරගෙන ආපු කොටස. මම මේවා විශේෂයෙන් වින් කරගෙන ආවේ එක එක කොටස් තැන්වලින්. ඒ තැන් ගැන නම් ඔයාට උගන්නන්න නෑ 11 වසරට උගන්නන්න තියෙනවා මේක පොතේ කපාන ආව ඉස්සල්ලායි පොතේ පොතේ කපාන ආවේ ඒ විදිහට උගන්නන්න තියෙනවා දැනට පුතේ ඔයාට නෑ මේ මේ තියෙන පුතා කුඩාන්තයක කුඩාන්තයක් අරගෙන මම ඒක මැදින් පළලා කොටස් දෙකකට වෙන් කරා මේ තියෙන්නේ එවැනි කුඩාන්තයක් ගවයේ මේක නෙමෙයි ළමයි අවුල මම යනකොට නම් මෙයා මේ මියාවන දෙල්ලක් තිබුණේ මෙයා ගෙන්න ලොකු හිඟීමක් ආවේ නැහැ මට දැන් මේක ලොකු වෙන්නේ මම මේ කපා ගන්න කියලා ඇවිල්ලා අයියේ මේ එමය මට මේක ළමයිට උගන්වන්න බැ මේක ලොකු එකක් ඒක විදියකුත් නැහැ ඕමලින් කරන්න විදියකුත් නැහැ මට කුඩා එකක් තමයි වුණා කරන්නේ ඊපස්සේ ඉතින් යාමට යෝජනා කරා එහෙනම් මහත්තයා ඔයාලට හරියන්නේ නැහැ කරකෙකුන් එකක් අරගෙන ඔයා කුකුල හෙව්වා ගන්න මං කිව්වා හා මගේ දෙන්න එහෙම දෙන්න එහෙම කියලා ළමයි මං එයාගේ වෙලාව අහගත්තා මේ වෙලාවට මහත්තයා එන්නේ උදේක 10 ඒ දාට පහවදා 10 විතර තමයි මට එන්න කියේ. ඉතින් මේ මම ගියා යනකොට ළමයි මම යද්දි ටිකක් පරක්කු වෙලා. පන්තියක් ඉවරලා ගියේ 11ට විතර ඉඳලා දවසේ 11ට විතර ගියේ. පරක්කු වෙලා මම යනකොට. යනකොට මම ගියා ගෙදර කියලා කාර් එක නතරගත්තේ. ආනේ මාත්‍යමට අමතකුණානේ. මම ඒ කියන්නේ ඉදා යායම අරපු කුකුළු ටිකේ ඔක්කොම ටික ඒව අයින් කරලා.
ඒවා මේ සත්තුන්ට ඔය ඌරන්ට වගේ සත්තුන්ට කෑම පිණිස විකුණනවානේ. එහෙම විකුණලා දැන් එයා ගාවුත්තේ ආහාර ජීර්ණ පද්ධතියක් නැහැ. මම දැන් කාර් එකේ ගියේ එයාගෙන් අර මරපු කුකුලෙකුගේ ආහාර ජීර්ණ පද්ධතියක් ගලවන්න එකනේ මම ගියේ. ඊට පස්සේ එයා අජූතයි නම් කියන්නත් ආසරයි. මම මහා පව්කාරයි ඇසින් බලනකොට කමක් නැහැ පොඩට. පුතාල දුලට උගන්වන්නනේ පුතේ. ඒක නිසයි මේ දේ උනේ. එයා පුතේ පංචා මහත්ය චුට්ටක් ඉන්න කොහොම කියලා මං ඉස්සරහමයි. අර කූඩුව ගිහිටපු සුදු ලොකු තාරාරේ මේ මේ වගේ ලොකු තාරාරේ මම එපා කියනකොට ඔවුලමයි ලොකු තාරාරේ මුඩුවේ හිටපු අර කොක්කොක් ගල ගහිටපු තාරාරේ හොඳේ ඇඬෙනවානේ පුතා ඇයි මිනිස්සු එහෙම කරන්නේ නේ එහෙම කරන්න පුළුවන් ඉතින් එහෙම කරාය මාන හොඳේ අර කූඩුවේ ඇතුලේ ඉන්න එක එළියට අරගෙන බෙල්ල කපලා මහත්තයා මේක දලව ගන්න කියලා මට ගෙනලා ටේබල් එක උඩට දුන්නා. අර සතාගේ මං එපා කිව්වා පුතා මං කියන්නේ නෑ නෑ අයියා මං හිතේ ඉන්න ඉන්න මේ ඉතක හොයරේ කරන්න එපා කියනකොට මේ මනුස්සයා කරලා ඉවරනවා. ඉතින් දැන් මරලා මං ගාවට දුන්න සතානේ දැන් මැරිලා ඉවරයි නේ. එකක් ඉතින් මම ගලව ගනවන්න නැතතුර පණෙන්නේ නෑ නෑ. ඉතින් පුතා මම අර සතාගේ ගලවගෙන ආවා ඉතින් මුදේ අනියාගේ අංශ දෙක ඇතුලේ විතරක් තිබුණා අලු මට පට්ටාවල් හොඳේ ඇඬෙන සයිස් මට ඒක කන්නත් එපා වුණා. නමුත් මම කමක් නැහැ මම දරුවන්ට උගන්වන්න මම වැරදි දෙයක් කරේ නැහැ නේ පට හවුසිට දෙනවා. ඔයා කියනවට හවුසිට දෙනවා දන්නේ කොහොම හරි ඉතින් මං දරුවන්ට උගන්වන්න යන කෙනා මං එකම රහහා නෙමෙයි. ඉතින් මං එයාවත් අරගෙන ආවා යාට පෙන්නන්න පෙන්නන්න දෙපා ඒ වරම ඇත්තට දාන්න නැහැ ඉතින් යා මැරලා ඉවරයි පුතේ හොඳ ආත්මයක් ලැබෙන්නේ නැති මම මේ වෙලාවේදී මම මේක කතාව කියන්න ප්‍රධාන හේතුව මම මේ දැන් වලට උගන්වන්න මෙයා භාවිතා කරන අනේ ප්‍රාර්ථනා කරා මේ සතාව හොඳ ආත්මයක ආය පාරක් තිරසන්න ආත්මෙක නැතුව හොඳ ආත්මෙක ඉපදෙන්න කියන හොඳ මට මං වෙනුවෙන් මේ දේ කරන්න මට මේ මාර දුකයි මේ මේ ඉන්නේ එයා මම මේක තමයි එයාගෙන් ගලවගෙන ආවේ. මේ බලන්න. එයාගේ බෙල්ලෙන් පුතේ කැපුවේ. එතකොට මේ බෙල්ලෙන් කපනකොට මෙන්න මෙතනින් තමයි කට් එක දාලා බලන්න කපලා තිබුණේ. මේ තියෙන්නේ එතකොට එයාගේ මුඛයට පොඩ්ඩක් පල්ලැහෙන්. එතකොට මේ තියෙන්නේ මේ හරිය තියෙන පුතේ ග්‍රසනිකාව. මෙන්න පල්ලැහැට යනකොට අන්නසෝතේ හම්බ වෙනවා. මේ තියෙන්නේ පුතේ එයාගේ ආමාශය. බීතියනියාගේ පීකුදු ටික අර පිත්තාශයේ පීකුදු ටික සහ උදාට මතකද මං ඒ පීකුදු අතර තියෙනවා කියලා කිව්වා. මෙන්න මේ විදිහට පොළපාඩට තියෙන මොකද්ද පිත්ත. එතනින් පස්සේ පුතේ මෙයාගේ පටන් ගන්නෙ කුඩා බඩවැල නේද? බීතියනියාගේ කුඩා බඩවැල තාරා මුටම් මතක් වෙනවා කුඩා වැඩවල පුතේ මෙන්න මෙතනින් යාගේ තියෙන්නේ මෙතනින් පස්සේ යාගේ තියෙන්නේ මේ කළු පාටට යාගේ කක්කක් තියෙනවා තමයි කොමලින් කරාට මේ තියෙන්නේ මහාන්ත්‍ර කොටස මේ තියෙන්නේ පුතේ බුද මාර්ගය මේ තියෙන්නේ බුදේ යාගේ පිටහට උඩට පේනවා මේ මේ තියෙන බුදය සිදුර පේනවා යාට යාකක් පිට කරන දැන එතකොට මේ තියෙන බුද මාර්ගය බුදේ විදිහට තමයි මේ මවට පත් දැක්කද ඔන්න ආමගෙන් අහන්න පස්සේ ඔයාලට කැතද ඕනේ මට කිසි කතාවක් නැහැ මං ඉදත් කිව්වා මම ඊට වඩා මිනිසෙක් ඉස්සරහා මෙරිච්ච මිනිහෙකුගේ කෑලි කෑලි කපලා ගලවලා ගත්තු මට මේවා විහිදුවනේ හරි විගනේ කතාවම දැක්කේ දුතයි අද මට වෙන එකක් නැහැ ඔය දැක්කද අයි මසල පේනනද මේ තියෙන්නේ මේ තියෙන්නේ මුකෙන් ඉවර වෙන මේ තියෙන ග්‍රහණිය හරිය දසනිකාව හරිය මේ තියෙන්නේ මොකක්ද පල්හැට යන අන්නසෝතය පුතේ මම ඔයාලට මතකද පෙනහළු දෙකක් ගෙනලා මෙතන අන්නසෝතයක් එහෙම පෙන්නවා ඔව් මේ ආමාශය පිත්තාශය සෝරි අක්මාව අක්මාව ඇතුලේ මේ චූටි කැල පිත්තාශය කුඩාන්ත්‍රය ඊට පස්සේ පුතේ මෙන්න මෙතනින් තියෙනවා මහාන්තය සහ බුද මාර්ගයේ සහ බුදෙන් මෙයා නිමවටපත් වෙනවා දැක්කද යා බුදු මාර්ගය සහ බුදෙන් එයාව නිමාවටපත් වෙනවා
සුදුබත මේ ඊළඟ කොටසට යන්න කලින් මට නෝට් එක දෙන්නත් ඕනනේ ඊළඟ කොටසට යන්නත් ඕන චුට්ටක් අහන්නකො ගොඩක් මැසේජ් 100ක් විතර ආව පැකි මෙන්න මේක ඉල්ලලා මම මේක දෙන්නම් පොඩකින් Udami, oyata puluwan neda oyage phone එක oya phone එකකින් අයන්නේ කොච්චර ඔයාලට පුළුවන් නේද ඔබේ chat box එක හොයාගන්න chat කරන දෙන මාත් එක්ක බලන්න මේ මෙහා අයිනෙම මට මතක හැටියට දකුණට පැත්තේ තියෙනවා චූටි 33 ඒ 33 බලන්න chat කියලා එකක් තියෙනවා මම මැසේජ් එකක් දාන්න බලන්න ඔයාට පේනවද කියලා යා Men, mereka tamanya cuit itu teh, mage, pautgalika pantiye, telegram group teh. Paya mage panu, pantiya teh ke sambandinnya kemati na. Digitu ya mau asik kala, bidya rendiinnya kemati na. Men telegram group teh kara, abe pantiya teh ke join men. Pahdili deh. Tahu, ini men, bahu malasar hatasara, patangan, balang huruf tingin nama, ikri dini kadi, pada mata khatiya deh bada ada. හතරේ සිට 6 වෙනකන් හත වසර තිබුණේ අර මතක ඇරිය. මේ Telegram group එක කියලා බලන්න. ඒකේ තියෙනවා මේ ඔක්කොම ටික හොඳේ. Telegram group එකේ තියෙනවා කාලසටහන් දාලා. ඒවා මෙයා ටික. ඔබ ගිහිලා ටච් කරන් ටච් කරපු ගමන්ම මගේ Telegram group එකත් එක්කලා එකතු වෙනවා. Pada saya agaknya perlu anda. Sambandha nona daru tika. Hemoma ini sambandha benne. Abigoma lassana pankiyak karanna balahuruth wenna. Sudah මේ අනේ මෙන්න මේ ටික ඔයා ලියා ගන්න ඕන. අපි බදාදා දවසේ මාරම ලස්සන පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනා නිරංගසගේ පන්තියේදී. නිරංගසගේ පන්තියේදී බොහොම ලස්සන පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔයා මෙන්න මේ විදිහේ චූටි කුප්පියක්. ඒක අර ප්ලාස්ටික් මූඩියක් කියන එකක් නොවේ. Rubber mudiak tiennara, bihin, bihin ini orang kan yang curi kupi tien, pinnya, pinnya itu sama ya, pinnya dewal gitu. Ya hari yang neng, marmer asalnya usna temane khazan khazan nih mama. Pinnya ini kupi ya, hemo marangane nte orang. Kukir kedua baru kan kemarin kita kita mengajar ini. Hai, ini mana ini lagi kupiah kondo? Udar pain mana? COVID-19 vaksinnya kan ini lagi nih ya. Ini mana lagi kupiah? Udar rubber mudiak tiennya. Ini mana lagi rubber mudiak tiennya kupi di mana? Tala per kupi, bisa kapal kupi. Ini mana lagi kupi tiennya? Annya mana kupiah karena ini mana? Orang sudah buta nih orang sebagai pandia ada sambandu ini. Beka lagi paut beli ke pandia. මේ ඔයත් එක කතා කරන්න මේ සිද්ධාහාරත් එක්ක කරන්නේ සිද්ධාහාර පන්තිය අපි දිගටම සම්බන්ධ වෙනවා පුරුහන්තා දවසක් තව මාසයක් දෙකක්ද ඕන තරම් කාලයක් අපි සිද්ධාහාරත් එක්ක එකපෙරා ඉන්නවා ලංකාවටේම ඉන්න චුරි දුවා පුතාට උගන්වන්න සිද්ධාහාර උදව් කරනවා අපි ප්‍රබෝධිත් මන්ත්‍රීතුමා සහ ගරුනාමල් රාජපක්ෂ ඇමතිතුමා තමයි මේක පිටිපස්සේ ඉන්න යෝධ හස්තයන් දෙක සහ චරිත් සාරංග මහත්තයා ප්‍රවිද්‍යා අධ්‍යාපන ආයතනයේ හිංකාරත්වය Inno mau pinter kartel kan dengan, jadi
ඒගොල්ලොත් එක්ක ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙනවා මේ සිද්ධාර හැම දවසකම මේ ටයිම් ටේබල් එකට ගන්න ඇස් තියෙන්නේ මාත් එක්ක විද්‍යාවන්තයෙක් එකතු වෙන්න අලුත් අලුත් දේවල් එක්ක හොඳද මෙන්න මේ වගේ කුප්පියක් අරගෙන ඉන්න ඕන නිල් වතුර ටිකක් අරගෙන ඉන්නට ඕන අනේ ලියා ගන්න හොඳ වැඩිය වගේ කුප්පියක් අරගෙන ඉන්න නිල් වතුර ටිකක් අරගෙන ඉන්න සහ චූටි පෑන් බටයක් අරගෙන ඉන්න පෑන් බටයක් අරගෙන ඉන්න ආනි තවුණනි වීදුරු දෙකක් විනිවිද පේන වීදුරු දෙකක් අම්මගෙන් ඉල්ල ගන්න ඕනේ අම්මට කියන්නේ එක බින්දින්නේ නැහැ මං අනිවාර්යෙන් අහපව් දෙනවා මුකුත් කරදරයක් එයාට කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා දැන්දලා කරලා ගන්න ඕනේ නැත්නම් දෙනෙ නිකුත් නැති වේවා මේ කොල්ලා මේ ඔක්කොම ටික කඩලා බිඳලා දාන්න යන දින්නේ කොල්ලට මං කියලා එහෙම කියලා දෙන්නේ නැති වෙයි ඒක නිසා මේ ඔයා අම්මගෙන් ඉල්ල ගන්න හොඳේ හොඳද yes සහ මන් තව ගාන එක දෙයක් තියෙනවා පෙන්වන්න ඔයා අංශ දෙයක් තියෙනවා පෙන්වන්න චුට්ටක් ඉන්න මම ඔයාලට පෙන්වන්න මෙන්න මෙයා හොඳයි අපේ විද්‍යාපන්තියේ කොහොමද පුතේ නිදිමත තියෙනා නේ බුද්ධඝම වගේ නෝට් තියෙන එහෙම විද්‍යාපන්තියනේ අපි ඉතින් එක එක දේවල් කරන පරීක්ෂණ කරන මේ තියෙන්නේ මගේ විද්‍යාපන්තියේ 6 වසරේ විද්‍යාපන්තියේ පැටියෙක් හදපු සර්කිට් එකක් උටට තියෙනවද මෙයාව පොඩ්ඩක් මේ පුතාට පේනවද අපි මෙන්න මේ වගේ සර්කිට් හදන ඒවා විතරා පන්ති ඇතුලේ කතා කරනවා ඉතින් මේ සැකයන් නැහැ චුටි පුතේ ලංකාවේ තියෙන හොඳම අතවසර විද්‍යාපන්තිය තියෙන මාත් එක්ක අපේ පන්ති වල අපි හැමදාම පරීක්ෂණ හැම දෙයක්ම අපේ තියෙන ඔක්කොම පරීක්ෂණ ටික මේ වගේ සර්කිට්ද ඒවද නියන් සියලුම දේ අපි පන්ති ඇතුලේදී හදලා පෙන්නලා වැඩ කිර දාලා එහෙම ගොඩාක් දේවල් කරනවා එතකොට මේ මං කියන්නේ පුතා මුලේ ඉඳලා පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඌමනා දරුවෝ ටික එතකොට හොඳ වැඩක් වෙන්න පුළුවන් පුතා කාන්ටවත් බැරිද මේ ළඟාවෙන්න බැරි තරම් ඔයාලට සුපිරි වැඩක් වෙන්නද අවකාශ ලැබේ හදෝ හද හා මියා පත්තිවි හිටපු දෙන්නේ මඩම කෝයි පත්තිවි හිටපු දෙන්නේ ඈ ආපෝ බෑ බැටරි ගැලියක් බහිනවා ඒකෝ මම අලුතෙන් බැටරි ගැලියක් ආය පාරක් ගේන්න යනවා ඊට පස්සේ මම ඔයාගේ අවසානම පොරොන්දුවට යන්නයි සුදු මහත්තුරුනෝලා ටික සූදානම් අපිට අනේ නෝට් එක ලියන්න ඉතුරු වෙලා තියෙනවා තව මෙන්න මේ වැඩේත් අපිට කරන්න තියෙනව නේද ටැක් කියන පොඩි ලස්සන දෙයක් දෙන්න යන්නේ මම අයි තත්පරයක් දෙන්න මන්ද
පුතේ මේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ රට හරියනවා. CN 100ම නෙමෙයි ලකුණු. මේකට හිමි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න හොඳේ. එහෙම කියන්නම්. හරි. මෙන්න චෝටි පැට්ටෝ ඔයාගේ ටෙස්ට් එකට අදාළ ටික. පුළුවන් නම් 100ක් දාලා පෙන්නන්න. මෙන්න මගේ පැටව ටික මම ඔයාගේ ටෙස්ට් එකට අදාළ ලින්ක් එක chat box එකට දැම්මා. ඕපන් කරගන්න ඉක්මනට. සුදු මහත්තයෝ ඔන්න ටිකයි. මට ඕපන් කරගන්න. චූටි කතාවක් අපිට තියෙනවා. පේපර් එක ලියලා ඉවර වෙන තරම් වෙලාවක් තියෙනවා. ඉක්මන් කරන්නද? කාට හරි හම්බෙන්නේ නැද්ද? මං එහෙනම් දාන්නද? එන්න මල් ලින්ක් එක දාන්නම් ගෲප් එකට. පොඩ්ඩක් ඉන්න පුතේ මම මේ දාන්නම් ගෲප් එකට ලින්ක් එක. වෙන පුතේ Telegram ගෲප් එකෙන් ගන්න ලින්ක් එක. පේපර් එකේ ලින්ක් එක හොඳේ. ඔන්නෑගේ ඔන්ලයින් Speed test again link එක. සුදු මම Telegram එකටත් ඔයාගේ link එක දැම්මා කරන්න කියලා දා තියෙන එක හරි නේද එහෙනම් මේ අදට මම පන්තියෙන් සමු ගන්නවා සුදු පුතාට දුට අනේ මම ටයිම් ටේබල් එක කියවනේ විනාඩියක් දෙන්න පැට්ට සුදු මහතරෝ එක විනාඩියක් දෙන්න මට පොඩක් ඉන්න. ඔයාගේ මේ හත වසර පන්තිය තියෙන්නේ බ්‍රහස්පතින්දා 4යි. සමාවෙන්න. බ්‍රහස්පතින්දා 4යි තමයි පුතාගේ පන්තිය තියෙන්නේ. ඔන්න මම Telegram group එකට දැම්මා. මගේ Telegram group එකට පුතාට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් බ්‍රහස්පතින්දා. තමයි හත වසර පන්තිය තියෙන්නේ 4-6 time එකට. ඉතින් ආදරෙන්ව බ්‍රහස්පතින්දා එකතු වෙමු. පුතාට සිද්ධ වෙනවා හැබැයි එකපියකට ගිහිල්ලා සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා මේ වීඩියෝ එක බලන්න එතකොට හොඳටම තේරෙයි. එහෙනම් අදට මම සමු ගන්න රත්තරන් ප්‍රතිලෝගී හදාන්නේ. ආදරෙන් මම ගොඩ ආසයිවා දකින්න. ඉතින් චුට්ටෝ අදටමයි යනවා. ආයමස්සරයක් ලබන සතියේ අලුත් දෙයක් පික් කරා. මගේ පැටවුම හම්බෙන්න එනවා. එතකන් පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල එළියට බහින්න එපා. ගොඩක් ආදරේ චුටි පැටව ඔක්කොටම ගුඩ් ලක් අයිබෝන් නะ අයිබෝන් කියන්නේ මම නම් අයිබෝන් කියන්නේ සෙල්ලර් පුතේ වෙන කෙනෙක් කෝ අනී සෙඩ අයිබෝන් ගැන පුරු වෙන කෙනෙක් අයිබෝන් මගේ පැටියෝ උස්තර නැයි පරිස්සමෙන් ඉන්නේ